ఆత్మ తృప్తి హదాగానే కొహమద మీకు గుడాక్ వెదగత్ తమం తమంగెనమ సతుటు వినవనం ఆం ఏట తీను ఆత్మ తృప్తి మును లోకయామ ఉబగిన సతుటునత్ తమంట తమంగెన సతుటక్ నెత్తం ఏట నే ఆత్మ తృప్తి రాహతన్ వహన్సిలా వదాల తవత్ కినుకుగే వచనే అగ్నిసా తవత్ కినిక్ హోరిక్ వన్నీ నే తవత్ కినుకుగే వచనే అగ్నిసా తవత్ కినిక్ మునివరే క్విన్నిత్ నే ఎనిసా అనున్ని వచన అనున్ని అదహసరుడు వడా గుడాక్ వటిన్ని ఒబట ఒబోమ పేన విధియ లోకేము హురా హురా కిలకి ఇవ్వాత్ ఒబట పేన్ని ඔබ ගැනම සතුටු වෙන්න පුළුවන් පුද්ගලයෙක් නම් ඔබ ළඟ තියෙන ආත්ම තෘප්තිය ලෝකයාම මුනිවරයා මුනිවරයා කිව්වත් ඔබට ඔබව පේන්නේ සෞතු චරිතයක් විදිහට නම් ඔබ ළඟ නැහැ ආත්ම තෘප්තිය ජීවිතේ ආත්ම තෘප්තිය කියන එක ධනයකින් ලබන්න බෑ ධනයෙන් සතුටු වෙන්න පුළුවන්නේ තරුණකම තියෙන කාලේ නිරෝගී කාලේ පොඩ්ඩක් හොඳට ඉන්නකන් විතරයි බලයෙන් ආත්ම තෘප්තිය ලබන්නත් බෑ බලේ තියෙන්නේ ඔය තරුණ කාලේ ටිකක් හොඳට ඉන්න කාලේ ලෙඩ දුක් අඩු කාලේ විතරයි දැන උගත්කම් වලින් ශිල්පිය හැකියාවේ විතරක් ආත්ම තෘප්තිය ලබන්න බෑ ඕකත් තියෙන්නේ බොහොම తాවකාලිකව තමන්ගේ නිරෝගීකම තියෙනකන් තමන්ගේ තරුණකම යන්තම් තියෙනකන් ඒ තෘප්තිය තියෙයි ඒකත් හැමදාම තියෙන්නේ ආත්ම තෘප්තිය ලබන්න ගොඩාක් උපකාර කරනවා සීලය සිල්වත් වුණොත් තමන් සිල්වතෙක් කියලා තමන්ට පේනකොට ඔබට ඔබ ගැනම හටගන්න සතුට ඔබට වෙන කිසිවකින් ගන්න බෑ ඒක සිල් සුවය සිල් සුවය කියලා කියන්නේ සිල්වතුන් විතරක් විඳින සුවය ඒ සුවේ මොන වගේ එකක්ද කියලා දුස්සීලයට හිතා ගන්නව බෑ ප්‍රාණඝාත නොකිරීම නිසා ලැබෙන සුවය හොරකම් නොකිරීම නිසා ලැබෙන සුවය තමන්ගේ බිරිඳගේ විශ්වාසය කඩ නොකිරීම නිසා තමන්ගේ ස්වාමියාගේ විශ්වාසය කඩ නොකිරීම නිසා තමන්ගේ ආදරණීය මව්පියන්ගේ විශ්වාසය කඩ නොකිරීම නිසා ලබන සුවය වැරදිකාම සේවනයේ වැළකීලා ලබන සුවය බොරු නොකිය සත්‍ය කතා කිරීමෙන් ලබන සුවය මත්පැන් මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමෙන් ලබන සුවය එක සිල් සුවයයි කවුරු හරි ඇහුවොත් ඔය සිල් සුවය කියන්නේ මොන වගේ එකක්ද කියලා අපිට උත්තර දෙන්න පුළුවන් ඔබ සිල් රැකලා බලන්න ඔබට සිල් සුවය ලැබෙයි සිල් නොරකින තාක් සිල් සුවය කියන එක මොන වගේ එකක්ද කියලා හිතාගන්න බෑ එනිසා හොඳට තේරුම් ගන්න මේ ලෝකේ හැමෝම ආත්ම තෘප්තියක් ලබන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කළා ඇතැම් මිනිසුන්ට තමන්ට තමාව පේද්දී තැවිල් හට ගන්නවා තමන්ට තමාව පේද්දී තැවෙන්නේ කොයි වගේ මිනිසුද බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි සිත කය වචනේ වරද්දගත් දුස්සීලයෝ තමන් ගැන හිත හිතා තැවෙනවා හැබැයි තමන්ට තමන්ව පේද්දී නොතැවෙන මිනිස්සුත් ඉන්නවා. ඒ කොයි වගේ මිනිස්සුද? සිත කය වචනෙන් යහපත කරපු සීලවන්තයෝ. ඒ සිල්වතුන්ට තමන්ට තමන්ව පේද්දී හිතට ලොකු සතුටක් උපදිනවා. ඒ නිසා තරුණ කාලෙම අපි මේක තේරුම් ගමු. හැමදාම අපි තරුණව ඉන්නේ. හැමදාම අපි නිරෝගීව ඉන්නේ. හැමදාම අපේ කයේ හයිය තියෙන්නේ. අපි ඒ ටික තේරුම් අරගෙන අපේ ජීවිතේ හැමදාම ආත්ම තෘප්තිය තිබීම උදෙසා දැන් දැන් සිල්වත් වෙමු. හොඳට පන්සිල් ආරක්ෂා කරගන්න. එළඹෙන පෝයක් පෝයක් ගානේ ඔබ විශේෂයෙන් උපෝසත අෂ්ටාංග සීලේ සමාදන් වෙලා ඒ සෙල් ටික හොඳට රැකගන්න. ආත්ම තෘප්තිය වෙන කිසි කෙනෙකුට ඔබට හදලා දෙන්න බෑ. ඒක හදාගත යුත්තේ උබයි. සිල්වත්න්න සීලය ඔබට විශාල ආත්ම තෘප්තියක් හදලා දේවි. තෙරුවන් සරණයි.